සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මැතිනිය ප්‍රකාශ කරලතිය නොව ඒ දවසේ පුවත්පතකට කිසි උත්සවේක ප්‍රකාශයක් විදිර තමයි ඒ පුවත්පත වාර්තා කරල තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරිය කියන විදිහට අදවෙනකොට මිලියන අසුවක් අපි PCRR පරිීක්ෂණ සඳහා වැෑකරනව කියල තමයි ඇයි ප්‍රකාශ කරලතියන්. ති මේ ප්‍රකාශය තුළ බොහෝ කාරණා අඩංගුවෙනහින්ද අපි මේ ප්‍රකාශය විද්‍යාත්මකව. සුපරික්ෂාවට ලක්කිරීම වැදගත්. එකක් තමයි මේ මිලියනාසුවක් පිCRර් පරිීක්ෂණවලට යනවාය කියන වාර්තාව සම්පූර්ණෙන්ම බොරු අපි සෞඛ්‍ය අමාත්‍යවරීටි කියනවා. කරුණා කරල මේ දඩංහිලව කියනයගෙන් ඒ ගණංහිලාව අහගන්නකොට නිවැරදි දත් අහගන්න සමහරිට මේ මිලියන අසුවයි කියන්නේ ගොල පCR පරීක්ෂණ කරන ගාන විතරක් නෙවෙයි පරක්ෂණ කරාට පස්සේ විවිධ වර ප්‍රසාද කොමිස් මුදල් වගේ දේවලුත් මේකේ ඇති. එම නැත්තං අපිට පCRR පරික්ෂණයකට යන්නන්නේ රපියල් පන්දාකට වඩා ඩුමු දක් ඉතත් අඩුවෙන් PCR පරික්ෂණය කිරීම හැකියාව තියෙනවා මේ තියන ක්‍රමවේදය අනුව විශේෂඥ කමිටු තාක්ෂණික කමිටු හරහා පිCR පරිීක්ෂණ සඳහා අදාළ ප්‍රතික්‍රියක ගන්නකොට අඩුම මිල ගණන් තියන එකට වඩ වැඩිමිල ගණන් ගැනීමේ ක්‍රියා පිියොත් වගේ වහින්ද තමයි ඒගානත් යන්නේ. අපිට මේ මෙට ප PීCR පරික්ෂණයක් රුපියාල් උන්දහස් පසයක් වගේ හරදාස්ක වගේ මුදලකට කරන්නටත් හැකියාවක් තියෙනවා මේ වෙනකොට මේ වාර්තාවේ වැරදිම සසාගත තත්ව තමයි මේ වෙනකොට අපි ඉතාම කණගාඩුව කියන්න ලංකාවේ රජයේ රහල් රසායනාගාර පද්ධතියෙ පිසි පරීක්ෂණ තුන්දාක් තුන්දහස් පන්සේකට වඩා ප්‍රමාණයක් කරන්නේ නෑ. අපි අවසාන වශයෙන් නිකුත්වෙච්ච වාර්තාව ගත්තහම හද්දාස් දෙසියක වගේ ප්‍රමාණයක් තමයි සම්පර්ණයම රට තුළ PCR පීක්ෂණ කරලා තියෙන්නේ ඒ PCRR පරීක්ෂණ කරන්න සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව පෞද්ගලිකංශේ රසායනාගාර ගණනාවක් ඒකන දායක වෙලා තියෙනවා. ශ්‍රීජයවර්ධන පුර වගේ විශ්වවිද්‍යාල වල රසායිනාගාර දායක වෙලා තියෙනවා. ඒවගේම යුදාහමුදාරූහලේ සමහර ආයතන දායක වෙලා තියනවා ඇති මේ ඔක්කොම එක ගත්තතාම අවසාන වශයෙන් රජයේ රෝහල්ලොල කරලා තියෙන්නේෙ දෙදස් පන්සීයක්ක් තුන්දා. ගේ ප්‍රමාණයක් තමයි PCR පරිීක්ෂණ ඉතින් අපි ගණන්හදල බැලුවත් ප්‍රමාණය මිලියන දහයකවත් මුදලක් යන්නේ නෑ PCRR පරීක්ෂණ කරන්න මේ වෙලාවේ රජේ රූහල් සඳහා. ඒවාගේ අපි කියන මේ මිලියන අසුව කියන එක මේ රෝග හොඳටම PCR පරිීක්ෂණ කරන දිනවලවත් ගියවියදම නෙවෙයි. ත් අපිට මිියන පනහකට වඩා දමක්ගේ නෑ පCRRර් පරීක්ෂණ කරන්න. ඒවගේ අපි මටක් කල්ල තියෙනවා මේ කොවිඩ්ව සංගතයේ එන්න ඉස්සල්ලත් අපි ිCR පරිීක්ෂණ සඳහා මිලියන දහයකට වඩාදමක් ගතකරා මොකද අපි සරම්පවලට පෝලියෝලට රුබෙල්ලාවලට මේ වගේ රෝග ගණනාවකට අපි PCR පරික්ෂණ කරා මේ රටට කොවි් එන්න ඉස්සල්ල.න් සමේ රසායිනාගාර් සේවාවට විශාල මුදලක්වෑ වෙනවා කියලා මේ වෙලා කවුල්වර කියන්න යනවානං. පැහැදිලියොම එක බොරු රසායනාගාර සේවාව අද වෙනකොට කොවි් වසංගතය එන්න ඉස්සල්ල වියදංකරපු මුදලට වඩ අඩු මුදලක් වැෑ කරන්නේ. වෙනවෙනය වෙන වෙන දේවල් ඔොට මේ මුදල් වියදං කරනවාද කිය ල අපි දන්නන්නේ නෑ. රසායනාගාර සේවා පැත්තෙන් අපේ වියදම කලින් වදමටඩ අඩු වෙලා තියෙනවා. අද වෙනකොට කරන පරික්ෂණ ප්‍රමාණය අනිකුත් පරීක්ෂණ ප්‍රමාණය අතිසය ලෙස අඩු වෙලා තියෙනවා. ඒවගේම අපි PCR පරිීක්ෂණම ගත්තත් වෛරසවේදී අංශවල තිබිච්ච අනිකුත් පරීක්ෂණ අපි කරන එක බොහෝ දුරට අවම කරලා තියෙනවා. එනිසා අද වෙනකොට අපිට මිලියන දහයක් ඇයවෙනවා කියන කාරණාවත්. මේ මිලියන දහය විශාල මුදලක් බවට අඟවන්නට යන උත්සාහයත් බරපතලයි එහෙම එක විශාල මුදලක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාන්ශයේ මේ PCR පරික්ෂණ වලට. මීට අවුරුතු දාහයකට උඩෙයිනං අයකරපු මුදලත් මේ හා සමාන මුදලක් කියනෙ එකයි අපි කියන්නේ නිසා පිශෞඛ්‍යය මාත්‍යවරිටි කියෙනවා. එකක්. දක්ව වශයෙන් මේ මලියන අසුව කියන එක වැරදි දෙවනියක තමයි අද වෙනකොට PCR පරික්ෂණ කරන ප්‍රමාණය තුන්දාකාර්දහක්වෙලා තියන් හින්දා මේ මිලියන දායකට වඩා අඩු මුදලක් වෙන්නට ඕනෙ තුංඇනි කාරණාව අපි මතුකරනවා මිියන අසුව අපේ රටේPCCR පරිීක්ෂණ සඳහා එක්දින ගදිී කිසිම දසක වැෑ කරලන්න නෑ එසා අපිට සැකයක් තියෙනවා මේ මිලියනසුවක් වැයවෙනවා කියන වාර්තා සෞඛ්‍ය අමාත්‍යවරයට ලබා දෙන්නේ මොන නිලධාරයාද ඔවුන් මේ වාර්තා ලබා දෙන්නේ ඔවුන් යට මඩිගා මුදලක් එක්කද කියන කාරණාව අප වැදගත්වය නොවේ වෙලාවේ ි සෞඛ්‍ය මාත්‍යෝඩටිකෙනවා මේ නිලධාරීන් කීප දෙනෙක් කවු කරගන එම ැත්තන් මං බයවෙච්ච තමන්ගේ හිතයිසින් කීප දෙනෙක් කහුරගන සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කරන රටාව වෙනස් කරේ නැත්තම් මෙවැනි වැරදීම් විතරක් නෙවෙයි. බොහෝ වැරදීම් මෙන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානයොමු කරන්න අපි හැමදෑමකි නවා සාමූහික සෞඛ්‍ය සේවාවක් කදන්න. මීට වඩා සෞඛ්‍ය අමාත්‍යයවරට වගකීමක්තියනවා. මොකද වෛද්‍ය නොවට. සෞඛ්‍ය පරිපාලන ඉන්න එක්ම නිලධාරීිය විදිහට ඇයට වගකමක්තියෙනවා අනිුත් කාය මණ්ඩලත් එක කටයුතු කල මේ දත්ත නිවරදිව හසුරුවගන්න රසායිනාගාර සේවා ගැන අම් අදහසක් කියනවන රසයිනාගාර ෘතිිකෝ ඒ සම්බන්ධෙන් දරන අදහස මොකද කිය අඩුගානි ැනගණ්ඩ යුතුක මක්තියවා නමුත් එහෙම ක්‍රියාවලයක් සෞඛ්‍ය මාත්‍යංශයේ වෙන්නේ නෑ මලියන ගණන් එකතු කල්ල දෙෙනවා කවරු හරි නිලධාරිියෙක් ඒ නිලධාරය දන්නෑ රසයිනාගාර සේවාාවේ අද වෙනකොට කීක් පරිීක්ෂණ කරනවාද කියලාඒ පරික් ඒ ඇත්තට ෑ වෙන මුදලමක්වද කියලා න්න. කොහ රි ඒගොල්ලො හිතාගන්න ගනන්ටිකක් හදලලා අමාත්‍යෝරී අර දෙනවා අමාත්‍යවරී ඇත්තටම හිතාගෙන ඉන්වමේ වගේ දේවල් මේක ප්‍රකාශකරපු හින්දතමයි අපි මේ කාද දන්නේ සමහට මෙවැනි බොරු වාර්තා කියයක් ඇය විසින් පිළිිය අරංතිය නෝද කියන කාරණාවෝවත් අපි දන්න. මොකද ඇය. මේ කාරණ තාක්ෂණක කාරණ සම්බන්ධයෙන් අදාලාවෘර්තිිකයත් එක සාකච්ඡා කරන තත්ත්වය වලැකිලා ඉන්නවා ඒ වැලකීමට හේතුවක් අපි දන්න. ති ඒ ත්වය යටතේ සෞඛ්‍ය අමාධ්‍යවරයට නිවැරදි වාර්තා නොලැබීම කියන කාරණාව අපිට එතරම් මමුත්තක් නෙවෙයි නමුත් මේ මාධ්‍යයට කියලා බොරු ප්‍රචාර කරන්නට පාගනක තමයි අපට ඉල්ලඩ තියන්න විශේෂෙන්ම. ඒවගේ ඒකම ගේන නිකම්ම නිකන් කරපු ප්‍රකාශයක් නෙවෙයි. මේ ප්‍රකාශය තුළ කියන්නේ අපි විශාල මුදලක් සෞඛ්‍ය මාත්‍යංශයේ බෑය කරන නිසා පCRR පරීක්ෂණ කරන එක අඩු කරන්ඩ හෝ නවත් අඩ ඕනේ වගේ කතාවක් තමයි කියන්නේ ඒකම අපි කියනවා මේ මිලියන දහය මුදල අර සංචාරකයන්ගෙන් මුදල් ගෙවල ගන්න PCR පරිීක්ෂණ ටිකෙන් විතරක් උපයන්න පුළුවන් අද වෙනකොට ගුවන් මගේන්ගේ එක PCR පරිීක්ෂණය එකක්. ගුවන් තොටුබල සායිනා ගාරයට එන්නේ නෑ ගුවන් ොඩුබල රසසායිනා ගාරේ සියල්ල මුදල්ල පේන පරීක්ෂණටික පෞද්ගලික රෝහලක් කිලක්ක කරගෙනන එලියට නව දේශපාල්ල හ්‍ය පාවිච්චි කරනවා සමහරු මේ රසායනාගාරය වහලාදාන්න. කට යුතු කරන්න උත්සාහ කරනවා. වෙනවෙන ව්‍යාපාරික රසායිනාගාරය එතන පටන්ගන්න උත්සාහ කරනවා. විදේශ රසායිනාගාරයක් දාලා එකක ඩොලොර් තිස් පහක වගේ මුදලක්ග වන්න උත්සාහකරනවා. තුර අපි මෙන්න මේ මුදල විතරක් ගණනයකරොත් මේ මලින දහය සෞඛ්‍ය අමාත්‍යාන්යට හොයාගන්න පුළුවන්. නිසා සෞඛ්‍ය අමාත්‍යවරයටට මේ මලියන දහය ප්‍රශ්නයක් නං අපි කියන්නේ. අපිට ගුවන්තොඩු පල රසාය නාගාරය. කරගන න්න්න දෙන්න හරියට මිලියන සීයක් වටින උපරණයක් අදවෙන කොට ගුවන්තුට පො රසයනාගාරයේ වේලෙනවා ඒ පවිච්චි කරගන්න බැරුව එක හයිකරගඩ බැරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් නෑ සෞඛ්‍ය මාත්‍යයන්ශේ ඒ තීනයක්ගන්න පුළුවන් කවද කියලාිට හොයාගන්නඩ බැරුව ඉන්න ේලාවේ ඒම නිලධාරෙක් නෑ එහම අමාත්‍යවරයෙක් නෑ. තොකොට ඒ එසේ තිබියදී මිලියන සීයක වටිනායන්ත්‍ර එහෙම පිට දාලා තියෙද්දී. අපි ගුවන්මගීින්ගේ නිදර්ශක තුන්දා හාරදාහ දිනකට කරනවා පෞද්ගලික රසයිනාගාරයේ එක එක පරික්ෂණයකට රට ඩොල්ර් පනහක් යනවා මාතතුමට අපි කියන මෙන්න මේ ගානහදල බලන්න දවසට ොලර් පණාහි ගානේ තුන්දා හක් වැඩි කල්ල බලන්න මිලියන කීක් අපිට දවසට උපයන්න පුළුවන්ද කියලා. තුර මෙන්න මේ මුදල අපිට අපේ රසයිනාගාර සේවාවට අරගණ්ඩ දෙනවනං සෞඛ්‍ය අමාත්‍යංශේ අමාත්‍යවරිය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම අපිට මේ වගේ කෙදිිරි ගා ඉන්න අවශ්‍ය නෑ මේ උපයන මුදල බිස්කාරයන්ට දීලා ඉට පසේ අපිට වියදමක් යැනවා කියන එක ඇත්තටම බරපතල විහිලුවක් විදිට අපි දකින්නේ. එස සේවාව තුළ උපයයන්න පුළුවන් මේ PCR පරිීක්ෂණ කිීමට අශ්‍ය මුදල එනිසා බන්්ඩාණනාය ජතන්ත්‍ර ගුවන්තොඩුපලෙන් විතර අපි පෞද්ගලිකංශේයට ලබා දෙන්න මුදල. ඒ අපිට ලබාගන්න පුළුවන් මුදල ොක්ද කියලා ගං හදන්න කියලා පිල්ලිීමක් කරනවා. ඒවගේම. ැ උත්ව සමයෙන්නේ මේ උත්සව සමය එනකොට රටේ මනිුසුන්ට දැන් අදහක් ගීලතිනවා දැන් ොවි් ිවරයි දැන් ඉන්ජෙක්ෂන් හලා දැන් රෝගගේ ප්‍රචාරය වෙන එක ඉවරයි දැන් රෝගය පාලනය වෙලා තියන්නේ නිසා අපි හිත්තු හැටියට වැඩ කරන්නට ඕන කියේලා අපි ඒකෙදී නවතවතාවක් මතක් කරනවා. රටේ මහජනතාවට දොස් කියන්න ඇඟිල්ලදික් කරන්න මාජනතාවගේ හැසිරීම ගැන විවේචනය කරන්න හදන් දෙපා අපේල් අවුරුද්ධෙන් පස්සේ, අපේල් අවරුද්ද රටේ මිනිස්ස කෑවවියිවිදි ඉන්ද තමයි අලුත් කොරනාා රැල්ල ඇතිවුුණේ කියලා කියන්න ලෑස්තිවෙන්ඩ එපා අලුත් අවරුද්ධෙන් පස්සේ. මොකද මේ රටේ මිනිස්සු මේ අදහ සරගෙන තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාන්ශේ ලබාලදීල තියෙන දත්තවලට අනුව. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න දෙදස් පන්සයක් තුන්දහක් නං පරීක්ෂණ. සක්‍රිය හබායම් කිසිවක් මේ මොහොතේ සිද්ධවෙන්නේ නැත්තං. සක්‍රී හබායාවක් තුළින් හම්බෙන රෝගයා හම්බෙන්ට ක්‍රමවේදයක් නැත්තං. ඒ රෝගයාගේ ආස්ත්‍රිතිය හම්බුවෙන්න්නේ නැත්තං ඒආස්්‍රතියකෙන් හම්බෙන රෝගියයා හම්බුවෙන් නැත්තං. ොරෝනා පොකරක් හම්ඹුවන්නේ නෑ අපිට. තුර පොකරක් හම්බුවෙන් නෑ කියනෙකින් රෝගික් නෑ කියනෙ අපිට වාර්තා වෙන්ඩ කරඩ බැහැ. මොකද රෝගීන් හම්බුවන්නේ අපි පරීක්ෂණ කරන ප්‍රමාණිටි විතරයි ොකද මේ රෝගී මේ රෝගය වභාව තමයි ආසාධිත්‍යයන්ගෙන් සියයටට අසුවක් රෝගලක්ෂණ පෙන්වන්නේ නෑ. දැන්තින තත්වයනුව රෝගලක්ෂණ පෙන්වනා අත් ඒ රෝගේ හංඟගනීමවා. ඉති අපිට තියන එකම විකල්පය තමයි. මේ රෝගය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කරන එක දොට පරීක්ෂණ විසිපන්ඳහා රජය රෝහල්ල කරන්න පුළුවන්ගමති එද අපි හාරදහයින කරන්නේ. ඒ රෝගය මැකුණාවගේ වැලලනා වගේ පෙනෙන ඒ ඒ දත්තවලින් තමයි අප ට මිනිස්සු මේ හැසිීම දක්වන්නේ අපි පැහැදිලියෝ මේ වගකීම සෞඛ්‍යමාත්‍යයන්ේ බාරගන්න ඕනි. අද වෙනොට හම පරීක්ෂණ කරන්න සක්්‍රිය හම්භායම් කරන්න රෝගීන්ගේ පසිRර් පරිීක්ෂණ හරියට කරන්න. රක්ෂණ කරන්නඇතිහින්ද රෝගින්න් අඩු වෙලා තියෙනවා. රෝගන් අඩුවීම රටේ මහජනතාවට අවබෝධයක් විදියට යන්නේ. රෝගය දැන් මේ වනකොට පාලනය වෙලා තියෙන්නේ කියලා ජපි කියන්නේ විද්‍යාත්මකෝ මේ රෝග ස් සභාවය අපි. මුලින් දක්වපු වෛරසේ ස්වභාවේ මේ වෙනකොට වෙනස් වෙලා නෑ. ඒක බරපතල වෙලා තියෙනවා එක දරුණු වෙලා තියෙනවා. වේගෙන් පැතිියෙන ප්‍රබේදහදල තියෙනවා. අලුත් විකෘති හදල තියෙනවා. අලුත් ප්‍රබේදහදල තියෙනවා. ඔටිමි කියනම් පවතින PCR පරිීක්ෂණයට අවුුවන්නේ නැති ප්‍රබේද පවා ලෝකයේ හදලතිය එද්දි. අපේ රටේ සෞඛ්‍ය මාත්‍යංශය CRCR පරිීක්ෂණ ප්‍රමාණය එන්ඩෙන්න්නම අඩු කරලා තියෙනවා ඒවාගේ අපිට මේ ප්‍රබේධහඳුනා ගැනීමේ කිසිම පහසුකමක් ලබාදීලන. අපිදැන් මාස හතරක් තිස්ස කෑගහනවා මේ සම්බන්ධයෙන්. සල්ලිදෙන්ට ආතන ැඳිලඉන්නවා නමුත් ජානු ක්‍රමික විශ්ලේෂක න්ත්‍රයක්. අපිට ලබාදීලනෑ එක එකක්වත්. එතකොට මේ සංචාරකයන්ගේ ඒ ජානු ක්‍රමික විශලේෂක යන්ත්‍ර වෙන්නෙත් සෞඛ්‍යමාත්‍යන් ශෙම්පිට. සංචාරකයන්ගේ පිCRල් පරික්ෂණය වන්නෙත් සෞඛ්‍යමාත්‍යයන් ශෙම්පිට. එතකොට ඒ දත්ත පදනම් කරගෙන ඉතා සුළු වශයෙන් වෙන දේවල් එක තම අපි මේ ක්‍රාවලිය දත්වයන්නේනි සාි නවත කියනවා. උත්සව සමයෙන් පස්සේ ජනතාවට ොස්න ගණඩහදන් එපා ජනතාව මේ හැසිදීම දක්වන්නේ සෞඛ්‍ය මාත්‍යන්ංශ ඉදිරිපත් කල තියෙන දත්තානුව සෞඛ්‍ය මාත්‍යන්ශයට දත්ත ලබෙන්නේ කරන PCRR පරීක්ෂණ ප්‍රමාණයනුව CR පරිීක්ෂණ ප්‍රමාණය අඩුවනොට හම්බෙන රෝගින්න් අඩුවෙනවා රෝගීන් අඩුවෙනට පොකුරු අඩුවෙනවා පොකරු අඩුවනොකට අනිත් පරීක්ෂණ ප්‍රේධ අර මෙම සියල්ල අඩුවෙනවා ඒ සියල්ලත් එක් මිනිුසුන්ට පේන්නේ ආදැන් ෙඩ්ු හම්බුවෙන් නැතින්ද ෙඩ පාලන ලා ල ස අපිවිද්‍ය. ත්මකව කියනවා බස්නාහිට පලාාතේ ලක්ෂ අටකට විතරයි අප එන්නත් නිකුත් කලා තියෙන්නේ ඒ එන්නත් විදීම හරහා සමස්ත දිවයිනේ රෝගීන් අඩුවීමට කිසිදු හේතුවක් විද්‍යාත්මකව අපිට පෙනනට නෑ. විද්‍යාත්මකව මේ රෝග එන්නත මගින් පාලනය කරන්න රටේ ජනතාවගෙනසියට හැටකට එන්නත් විදින්න ඕනේ ඒ වගේ මේ එන්නත මේ කොවිඩ් ප්‍රබේදයට රටේ තින කොවිට් ප්‍රබේදයට සට සියක් ගැලපෙන්නටත් ඕොනි කියන රණාව අපි පැහැදිලිව මතක්කර සිටිනෝ.